Page 4, Nick. අද අපි ඍතු ගැන කතා කරනවා වැඩි. ඇයි දන්නේ නැහැ. එහෙම අපිට ඒ ගී තමයි හම්බ වෙන්නේ. කොහෙන් හරි ගිහිල්ලා ඍතුවක් ගැන කතා කරන අපිට සිද්ධ වෙනවා. අද දවසේ හැටියේ. ඒකේ වහිනවත් දන්නේ නැහැ අවිෂ්ක. ඊයේ දැන් හොඳටම මේ අපේ පැත්තට නම් පායලා. එකපාරට වහින්න ගත්තා. පායනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. වහිනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. හැබැයි පායලා කෙලවරක අනිවාර්යයෙන්ම වැස්සක් එනවාම තමයි. වැහැල කෙලවරක අනිවාර්යයෙන්ම අවුවක් එනවාම තමයි. හැබැයි ওই දෙකම අපිට මේ ඕනේ. ඊට පස්සේ නරි ඒ මගුල. ඒකේ මගුල එනවා නේද? ওই දෙකම උනාට පස්සේ. හැබැයි ওই දෙකම ඕනේ අපිට. දෙකම ඕනේ. අපි වැස්ස වෙලාවකට අවුවට බැන්නට, අවුව වෙලාවට වැස්සට බැන්නට අපිට ওই දෙකම ඕනේ. ඒ කියන්නේ ආදරය ජීවිතයේ දෙකම ඕනේ. සමහරවිට අපි ජීවිතේ රැක ගන්න හිතාගෙන ආදරයට බයිනවා. මේ මොනමල කරදරයක්ද ජීවිතේ ගිවා ගන්න බැ ආදරයක් එක්කම වෙලා වයින්. හැබැයි ආදරය කරනකොට ජීවිතේට බයිනවා. මේ ජීවිතේ නිසා මට ආදරය කරන්න වෙලාවක් නැහැ නේද? අර රස්සාවගේ තමයි වෙලාවක් හොයාගන්න බැ. රස්සාව කරනකොට ආදරය කරන එක කරන්න බයිනවා. ඔයත් එක්ක මට වැඩ කරන්න බැ. මට මගේ වැඩ ටික කරගන්න බැ. මගේ ජොබ් එක නැතිනවා. ඊළඟ ජොබ් එක කරනකොට හිතනවා අයියෝ මම ජොබ් එක විතරයි කරන්නේ මල ජරාව නිසා මට ආදරය කරන්න බැ. ඔය වගේ තමයි ජීවිතය. ජීවිතේ හැම දෙයකටම මේ වෙලාවක් හොයාගන්න ඕනේ. ඒ වෙලාව හොයාගන්න වෙන්නේ ඉතින් ඔබටම තමයි. අපිට මේ බලෙන් ඇවිල්ලා හොයලා දෙන්න බෑ නේද? අපිට කියන්න පුළුවන් හැබැයි. ඔබට තමයි කරන්න පුළුවන්. හරියටම හරි. දැන් සමහර තැන්වලදී මිනිස්සු හිත හදාගන්නවා හැමදේම අත්හැරලා තම ආස කරන ප්‍රේමණීය පුද්ගලයෙක්ව ජීවත් වෙන්න. හැමදේම අත්හරිනවා ජීවිතේ. හැමදේම අත්හැරලා ඔහු වෙනුවෙන් එහෙම නැත්නම් ඇය වෙනුවෙන්ම තමගේ කාලය සම්පූර්ණයෙන්ම වැය කරන මිනිස්සු නැතුවම නෙවෙයි. ජීවිත කාලයම. මොකද සතුට තියෙන්නේ එතන නම් ආයිති මොකටද බලාගෙන ඉඳලා? මුදල මේ ලක්සරි කියන්නේ මේ ඔරලෝසු මේ කියන මේකප්ද කරාබුද මුදුද වලලුද ඒව නෙවෙයි ජීවිතය කියන්නේ. අපිට මරණය මොහොත වෙනකම්ම අපේ දුක අහන්න අපේ එදිනෙදා ජීවිතේ වෙන දේවල් හවසට ඇවිල්ලා අහන් ඉන්න කෙනෙක් ඊළඟට අපි කියන්නේ උරහිසට හිස තියලා ඉන්න පුළුවන් කෙනෙක් නිදා ගන්න පුළුවන් කෙනෙක් එක්ක හොඳ හග් එකක් කියන්නේ හොඳ වැළඳ ගැනීමක් තියෙන පුද්ගලෙක් අපි ගාව ඉන්නම ඕන. අපේ ජීවිතේ මහන්සි වෙච්ච දවස්වල කෙලවරක හවස යාමක අපේ ජීවිතේ තියෙන දුක අහන්න කඳුල පිසදවන්න කෙනෙක් ඉන්න ඕන. අපි මිනිස්සු ජීවිතේ තනි වෙනවා කියලා කියනවනේ. සමහර අය කියනවා තනිවීම හරි ශක්තියක් කියලා. ඒක බොරුවක්. ඒ අපි මවාගත්ත දෙයක්. තනිවීම නෙවෙයි ජීවිතේ කළ යුතු. මොකද අපිට ජීවිතයත් දීලා තියෙන ආදරය කරන්න. අපි තනි වෙලා මිය ගියොත් ඉතින් රටටත් නෑ, දැයටත් නෑ, කාටත් නෑ. නේද? අපිට ජීවිතයක් දෙන්න අපිට ආදරය කරන්න. ඒක නිසා තනිවීම කියන එක සමහර තැන්වලදී අපි මවාගත්ත දේවල් විතරයි. නිකන් ඒ වයලගින් නෑ මේ මම බලන් හිටියේ මොකද්ද මේ මෙච්චර මේ බැලසාරිට කියන්නේ කියලා. මොකද්ද ඉතින් ජීවිතය ගැන තමයි. ජීවිතය ගැන මෙච්චර සීරියස් වෙලා කතා කරනවා. හැබැයි ඔව කරන්න තියෙ එක යවුල. ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ අවිෂ්ක ජීවිතේ හැමදේම. ප්‍රැක්ටිකල් නැත්තම් ඉතින් ඉවරයි වැඩ ඔක්කොම. අපි කතා කරමු ගීතය ගැන. මිලක ගීතයත් අපි මේ ගීතයත් තමයි කතා කරන්නේ. 2018 තිරගතුන ජලේබි කියන මූවිකින් අපි මේ චිත්‍රපටයෙන් තමයි මේ ගීතය තෝරාගත්තේ. හරිම ලස්සන ගීතයක් මේ ගීතය. මෙහෙනේ ගීතය. අර අපි කියපු හැමදේම අත්හැරලා ආදරය ගාව නැවතුණු පෙම්වතෙක් පෙම්වතියකගේ ගීතයක්. මේ ගීතයේ ගීපද ප්‍රශාන්ත් ගෙනුයි කුණාල් ගෙනුයි. ඒවගෙන තමයි ජාවේත් තමයි මේ ගීතයේ සංගීතවත් කරන්නේ. ගීත ගායනා කරන්නේ අර්ජිත් සිං සමගින් ශ්‍රියා ഘോഷල්. අර අපේ හදවත්වලට ගොඩක් දැනෙන ගීතයක් මේ ගීතය. කාලය එක මොහොතකින් නතර විය. ඔයා මගේ අතට, ඔයාගේ අත දුන්නම ඔයාට යන්න ඕනේ තැනක මම යන්නම්. මම ඔයාගේ ළඟම ඉන්නවා. මම ඍතුවයි, ඔයා සුළඟයි. ඔයා ගායනා කරනකොට මම හිනා වෙනවා. ඔයා දුකින් ඉති මම අඬනවා. මම ඔයාගේ වැස්සෙ දෙමිනවා.
සඳුරිය. ඔයා මට ආදරේ සියලු වර්ණ ලබා දුන්නා. ඊට පස්සේ ඔයා මාව ඔයා එක්ක අරගෙන ගියා. අපි කොහේ හරි අතරමං වෙමු.